වෙලාවේදී යම් ගෙවීම් ප්‍රමාද වීම වෙලා තිබුණා. ඒත් එක්කම සමහරක් බඩු ලංකාවට ආවට පස්සේ ඒවා ගොඩ ගැහිලා තිබුණා වරායේ. ඒවා සියලු ඒවට අපි දැනටමත් කටයුතු කරලා තියෙනවා. ඒවා නිදහස් කරලා ඒ අවශ්‍ය වෙන විදිහට කටයුතු කරන්නට අපි දැනටමත් කටයුතු කරගෙන යනවා. අද අපිට තිබුණා මේ තොරතුරක් තව ඇමරිකානු ඩොලර් මිලියන 1.1ක අගයකට කිරිපිටි සඳහා බැලුම් තියනවායි කියලා. ඒවටත් අපි මේ මුදල් මේ නිදහස් කරලා තියෙනවා. කිරිපිටි ගෙන ආපු සියලුම කන්ටේනර් සඳහා අවශ්‍ය වෙන මුදල මහ බැංකුවෙන් නිදහස් කරපු බවට මට ඔබතුමාට සාහිත්‍යිකයක් දෙන්නට පුළුවන්. දේශපාලන වේදිකාවේ නැගෙන තර්කයක් තමයි මේ සල්ලි අච්චු ගගහ ජීවත් වෙනවා අපේ ආර්ථිකය එහෙමයි කියලා. ඒකට ආණ්ඩුවක් ඕනද වගේ දේවල් විතරම කියනවා. රටේ ආර්ථිකමය වශයෙන් යම් පීඩනයකට ලක් වෙලා ආර්ථිකයේ යම් සංකෝචනයක් සිදු වෙන අවස්ථාවක එතකොට මුදල් වැඩිපුර අච්චු ගැසීම සිදු වුණොත් ඒකෙන් වෙන විපාක සම්පූර්ණයෙන්ම වෙනස් සාමාන්‍ය වෙලාවක කිරුවට වඩා. අත වශයෙන්ම මුදල් වැඩිපුර ට්‍රෙෂරි බිල්ස් හැටියට නිකුත් කළත් අපේ රටේ උද්ධමනය එහෙම වැඩිවීමක් සිදු වෙලා නැහැ. ඒ නිසා මම හිතන්නේ මේ අවස්ථාවේදී මහ බැංකුවෙන් කියලා තියෙන ඒ කතාව අපිට විශ්වාස කරන්න සිදු වෙනවා. මොකද එහෙම උද්ධමනයක් සිදු වෙලත් නැහැ. අනිත් එක ඒ තත්වය වැඩි වුණත් තවම ඒ ප්‍රශ්නයක් මතුවෙලා නැත්තේ ආර්ථිකයේ යම් කිසි සංකෝචන තියෙන නිසා. ඒ අවධානම තියෙන්න පුළුවන්. ශෛල්‍ය කර්මය කරන දොස්තර මහත්මයා පපුව කපනකොට මතක තියාගත යුතු දේ තමයි නැවත මහන්නත් ඕනේ කියන එක. ඉතින් මහන වෙලාවකුත් එයි. පපුව මහන වෙලාවේදී තමයි මුදල් අච්චු ගැසීම නැවත වරක් අඩු කර ගැනීමේ ඒ ක්‍රමවේදය. ඉතින් ඒ ක්‍රමවේදයත් හරි වෙලාවට කරන්නට අවශ්‍යයි. මහ බැංකුව හැටියට අපි ඒක කරන්න සූදානම්. ඒ අවශ්‍ය වෙලාවට උද්ධමනය වැඩි නොවන විදිහට ඒක කිරීමට මෙවලම් තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.